මෙත් බුද්ධාභිවන්දනා සකල සත සසරින් මුදන්නට හොඳයි සාදුකාරයක් දෙන්න කවුරු නමස්කාරය කියමු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදේන සම්පාදේත සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු කියන කව වාසනාවන්ත පින්වතුනි අද මේ පින්වත් හැම දිනාම හොරණ සීල සුවර්ණ පුණ්‍ය භූමියේ මෙත් සදහම් මැදිරි සංකීර්ණයට එකතු වෙලා ධර්ම දානමය පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන පිරිසක් බණ්ඩාරගම රයිගම පදිංචි කේ ඒ රූපා නාලනී මහත්මිය ඇතුළු ඒ දූ දරුවන් ඥාතීන් කල්යාණ මිත්‍රයන් එකතු කරගෙන අද මේ ධර්ම දානමය පින්කම සිදු කරන්න. ඉතින් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන සියලු දිනාටමත් විශේෂයෙන් අද දිනට ඉදී තිබෙන 67 වෙනි උපන්දිනේට රූපා නාලනී මහත්මියට තුන්රුවන්ගේ ආශිර්වාදයේ සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව ධර්මදේශනාවේ මූලික අරමුණු අතර සඳහන් වෙනවා. පින්තුනේ අපි අද දවසේ අපි කාටත් වැදගත් තාම වැදගත් ධර්ම කාරණා කීපයක් විමසලා බලමු. ඒ තමයි අපි කවුරුත් මැරෙනවා. ඔබත් මැරෙනවා මාත් මැරෙනවා නත්ති ජාතස් අමරණං ඉපදිච්ච කිසිම කෙනෙකුට නොමැරී ඉන්න පුළුවන්කමක් නැහැ. දැන් අපේ මේ සීල සුවර්ණ පුණ්‍ය භූමිය අපි ආරම්භ කළා දැන් අවුරුදු 5ක් වගේ ඇතුළත මේ වැඩේ හිටිය ස්වාමීන් වහන්සේලාගේ දැන් 19 දිනක් අපවත් වුණා. ඉතින් ඒ වගේ බොහෝ අපි කවුරුත් පැවිදි වුණත් ගිහි වුණත් මොන විදිහට හිටියා රජෙක් වුණත් හිටුවරයෙක් වුණත් කවුරුත් ධර්මයේ වැඩුවත් නැතත් මැරෙනවා. අපි බලමු ධර්මානුකූලව බුදුරජාන් වහන්සේ අපිට පෙන්නවා මරණාසන්න මොහොතේ මැරෙනකොට වේදනාවක් ඇති වෙනවන්නේ. හිනාවේ වීණික අහෝ සැපක් කිය කිය පණ යන අය එහෙම දැකලා තියෙනවා.
එහෙම අමාරුයි දකින්න නෑ. එතකොට මරණාසන්න මොහොතක වේදනාවක් උපදින. ඒ මරණ වේදනාවේ හිත පිහිටෝන හැටි ධර්මයේ උගන්වනවා. ඒක අපිට ඉතාම වැදගත්. බොහෝ වෙලාවට ධර්මයේ පුරුදු කරපු නැති කෙනා වේදනාවත් එක්ක කරන්නේ කෑ ගහනවා විලාප දෙනවා දෙවණක් කරලා. ඔබ දැකලා ඇති සමහරු ඉස්පිරිතාලවල කෑ ගහන හැටි. මිසීලටත් බයිනවා, වෛද්‍යවරුන්ටත් බනිනවා. බෙහෙත් කරන්න ඉන්න මිනිස්සයාට, දරුවන්ට, නෑයන්ට, දකින දකින අයට කෑ ගහලා බයිනවා. සමහරු දෙවණක් කරන. මගේ මේ වේදනාව කාටවත් තේරෙන්නේ නෑ කියලා කෑ ගහනවා. එතකොට ධර්මයේ තුල උගන්වනවා මේ වේදනාවේ හිත පිහිටෝන භාවනා ක්‍රම. ඔබ අහලා ඇති සතර සතිපට්ඨාන වෙනම කොටසක් තියෙනවා වේදනානුපස්සනා සතිපට්ඨාන. ඒ වේදනාවේ හිත පිහිටවලා හිත වඩන්න පුළුවන්. ඒ ඇතිවන වේදනාවම අනිත්‍ය වශයෙන් මෙනෙහි කරලා හේතුඵල වශයෙන් දැකලා ධර්මාවබෝධයට හිත වඩන්නත් පුළුවන්. එතකොට කෙනෙක් වේදනාව ඉදිරියේ කෑ ගහනවා, හූ තියනවා, දෙවණක් කරනවා. සමහර වෙලාවට හිත විපිලිසර වෙනවා සමහරුන්ට. හැබැයි ඒ වේදනාවම කෙනෙක් හිත පිහිටවලා ඒකේ හට ගැනීම, සමුදේ අස්තංගමේ ආස්වාද ආදීනව නිස්සරණ, ඒ තුල ධර්මානුකූලව විමසලා, අපිට කායික වේදනාවක් හටගත්තත් උපදින්නේ කයයි පහසයි විඥානයයි නිසා. ස්පර්ශේ ප්‍රත්‍යෙම්මයි විඳීම හටගන්නේ. හෙදකොට ඒ ස්පර්ශය ඇති වෙනකොට කරුණු තුනක එකතුව ස්පර්ශයක් හැටියට ධර්මයේ පෙන්නවා. දැන් අපිට කයි වේදනාවක් උපදිනවා නම් කයයි පහසයි විඥානයයි නිසායි. එතකොට මේ තුල ඒ ස්පර්ශයත් අනිත්‍යයි, විඳීමත් අනිත්‍යයි, හඳුනා ගැනීම අනිත්‍යයි. ඒ විදිහට ධර්මානුකූල විමසන කෙනාට ඒ වේදනාවම අවබෝධයේ අංගයක් කරගන්න පුළුවන්. අපි බලමු ධර්මානුකූලව ධර්මයේ තියෙන මරණ වේදනාව ගැන විස්තර කරපු තැන්. අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ ඔබ දන්නවා 54 කෝටියක් වියදම් කරලා ජේතවනේ හදලා බුද්ධ ශාසනයට පූජා කරපු මේ බුද්ධ ශාසනයේ අග්‍රම දායකයා තමයි අනාථපිණ්ඩික සිටුතුමා. ඉඩම ගන්න විතරක් කහවණු 18 කෝටියක් ඉඩමේ ඇතිරුවා කියන. මොකද ජේත කුමාරයා කොසල් රජුරුවන්ගේ පුතාට තමයි මේ ඉඩම අයිති. ඔහු කිව්වා මේක මන් දෙන්නෙම නැහැ. නිකමට වගේ කිව්වා. ඒක ගන්නේ නැති වෙයි කියලා හිතාගෙන එහෙම කතාවක් කිව්වේ. කවුරු හරි මේ ඉඩමේ රන් කහවණු ඉඩම පිරෙන්න අතුරනවා නම් අන්න යාට දෙනවා කියෝ. ඒ කිව්වේ වැඩි අතහැරලා දායි කියලා හිතාගෙන. හැබැයි ඒ ඉඩමම හොඳයි කියලා හිතුණා. හිතිලා කරත්තවල රන් කහවණු පටවගෙන ගිහිල්ලා මුළු ඉඩම පුරාම කහවණු ඇතිරුවා කියලා. ඒ ආරංචිය ජේත කුමාරයාට ආරංචි වෙලා දුවගෙන දුවගෙන ආව. එනකොට ඉඩමෙම කහවණු අතුරනවා. කිව්වා හා හා ඇති ඇති ඔය කියෝ. ඒ ප්‍රමාණේ 18 කෝටියක් ඒ වෙනකොට කහවණු අතුරලා ওই විදිහට තමයි ඉඩම ගත්තේ. ඊළඟට අංග සම්පූර්ණ විශාල ආරාමයක් වෙනම කුටි සෙනසුන් දානශාලා ධම්සභා මණ්ඩප බුදුහාඳුරන්ට සඳුන් ලීයෙන් වහල 7කින් යුක්ත සුගන්ධ කුටියක් හැදුවා කියනවා. එතකොට මේ ඔක්කොටම තවත් 18 කෝටියක්. ආරාමි සංඝ සතු කළ පූජා කරන දවසේ නගරේ හැම තැනකම දන්සැල් දාලා දුගී මගී යාචකයන්ට කන්න බොන්න දීලා මුළු නගරෙම සරසලා පින්කම කරන්න තවත් 18 කෝටියක් වෙන් කළා. එතකොට මහා ධනවත් සිටුවරය. හැබැයි ධනවත් උනත් නැති උනත් මැරෙනවා. සිටුවරය මරණාසන්න වුණා. ඒ වෙලාවේ සේවකයෙකුට කතා කරලා කිව්වා අනේ ඔබ ඉක්මනට ජේතවනේට ගිහිල්ලා ඉස්සල්ලා බුදුහාමුදුරන්ට වඳින්න. වැඳලා කියන්න මේ වන්දනා කරන්නේ අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් කියලා ඔබ මං වෙනුවෙන් වඳින්න කියෝ. ඊළඟට බුදුහාමුදුරන්ට කියන්න කිව සිටුතුමාට බොහොම අසාධ්‍යයි. හැබැයි බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න කිව්වේ නැහැ. මරණ මංචකේවත් බුදුරජාණන් වහන්සේ විහිසවන්න කැමති වුණේ නැහැ. ඊට පස්සේ ඔබ යන්න කිව සාරිපුත්ත හාමුදුරන්ගේ කුටියට. ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරන්ටත් වැඳලා කියන්න කිව සිටුතුමාට බොහොම අසාධ්‍යයි මේ වඳින්නේ සිටුතුමා වෙනුවෙන් මේ වන්දනා කරන්න. සාරිපුත්තයන් වහන්සේට පුළුවන් නම් ඉක්මනින්ම සිටු මැදුරට සිටුතුමා බලන්න එන්න කියලා සාරිපුත්ත හාමුදුරන්ට පණවිඩේ කියන්න කිව්. එදා පිණ්ඩපාති වැඩම කරලා ආනන්ද හාමුදුරු එක්කම සාරිපුත්ත මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වැඩියා. දැන් බොහොම අමාරුයි මරණ මංචකේ ඇඳේ උඩුබැලි අතට වැතිරිලා පණ දිනවා.
හැබැයි ඇඳ ළඟම ආසනයක් පනවලා සාරිපුත්ත හාමුදුරන්ට මුගලන් හාමුදුරන්ට වැඩ ඉන්න හදලා දුන්නා. සාරිපුත්ත හාමුදුර ඇඳ ළඟ වාඩි වෙලා සිටුතුමාගෙන් අහනවා කච්චිතේ කමනිය ඔබට ඉවසන්න පුළුවන්ද? කච්චි යාපනියන් ඔබට දරන්න පුළුවන්ද? දරා ගන්න පුළුවන්ද අහනවා. ඔබේ දුක් වේදනා එන්නේ නඩු වෙනවද වැඩි වෙනවද කියලා ඇහුවා. දැන් අපි ඔහොමම ඇහුවේ නැතත් අපි ලෙඩු බලන්න ගියාම ඔහොම අහනවන්නේ කොහොමද අඩු වෙනවද වෛද්‍යවරු මොකද කිව්වේ දැන් සනීපද? එතකොට ඒ වගේ ඇහුවා. එතකොට උපමා හතරක් කියනවා. මරණ වේදනාව. සීටුතුමා කියනවා ස්වාමීනි මගේ ඔළුව වටේට කඹයක් වෙලලා ඉතාම ශක්තිමත් කෙනෙක් කිටි කිටි ගාලා කඹේ හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් මගේ හිස ඇතුලින් දැනෙනවා කිව්වා. අපි කියන්නේ ඔළුව පැලෙන්න රිදෙනවා කියලා. උපමාවක් කිව්වා එහෙම. ඊට පස්සේ කිව්වා ස්වාමීනි උල් පිහියකින් මගේ හිස් මුදුන පලනවා වගේ තේරෙනවා කිව්වා. ඒ තරම් වේදනාවක් හිස ඇතුලේ මතුවෙනවා කියලා. ඊළඟට කියනවා මස් කපන පිහියකින් මාව අල්ලගෙන මගේ බඩවැල් තීරු තීරු කපනවා වගේ බඩ ඇතුලින් වේදනාවක් මතුවෙනවා කියලා. මේ මරණ මංචකේ උපදින බඩවැල් ඇඹරෙනවා වගේ වේදනාවක් උපදිනවා කියලා. ඊළඟට කියනවා ස්වාමීනි මාව හතර දිනක් උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා පුච්චනවා වගේ මගේ ඇඟ දනවා කියලා. දාහයක් ඇති වෙනවා. ඒකට හේතුව ධර්මයේ පෙන්නනවා මැරෙනකොට අපි ශරීරෙන් කරුණු තුනක් බැහැරට යනවා. ආයුස් මාච විඥානක් කියන. ආයුෂ ඉවර වෙනවා. උස්මාච කියන්නේ මුළු ඇඟේම බැසගත් උණුසුමක් තියෙනවා. තේජෝ ධාතු. අපි කන බොන ආහාර අමුයෙන් කෑවත් දිරවන්නේ මේ ඇඟේ තියෙන උණුසුම. ජීරණ තේජෝ ධාතුව, සන්තප්පන තේජෝ ධාතුව, පරිදහන තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව ඒ වගේ ඒකේ ක්‍රියාකාරීත්වය අනුව ධර්මයේ විස්තර කරන ඇඟේ තියෙන උණුසුම් මැරෙනකොට මරණාසන්න මොහොතේ මේ උණුසුම ඇඟෙන් එළියට ඇදෙනවා. ඒකයි දාහයක් ඇඟ පිච්චෙනවා වගේ දැනෙනවා කිය. ඒකනේ මැරුණාම සීතල වෙන්නේ. අර ඇඟේ තියෙන උෂ්ණත්වය ඇඟෙන් බැහැර වෙලා. විඥාන කර්මානුරූපී මේ විඥානේ කය අතහැරලා උපතක් හොයාගෙන බැහැර වෙලා යනවා. එතකොට ආයුෂ ඉවර වෙලා උණුසුමයි විඥානයයි බැහැර වුණාට පස්සේ බුදුහාඳුරු පෙන්නනවා නිරත්තංව කලින්ගරා වැඩකට ගන්න බැරි දර කඩක් වගේ ඊට පස්සේ එහෙම කුණු වෙලා දිරලා පස් වෙලා යනවා. එතකොට මරණ මංචකේ අනාථපිණ්ඩ දැන් මේ සෝවාන් වෙච්ච කෙනෙක් අනාථපිණ්ඩික සිටුතුමා පෘථග්ජනෙක් නෙමෙයි. සෝවාන් වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමාට මරණ මංචකේ දැනිච්ච වේදනාව තමයි උපමා හතරක් කියන්නේ. දැන් අපි ගමු සාමාන්‍ය නිකන් හිතමු ඔබ දැකලා ඇති මිනිස්සු මැරිනවා පණා දිනවා දැකලා ඇති උන් තරන්නේ. එතකොට මැරෙන හැමෝටම ওই වගේ වේදනාවක් ඇති වෙනවද? මොකද හිතෙන්නේ? උපදිනවා. හැබැයි ඇති වෙන වෙලාවෙ වෙනස්කම් තියෙනවා. කෙනෙකුට තප්පරයක් දෙකක් වෙන්න පුළුවන්. කෙනෙකුට විනාඩියක් දෙකක් වෙන්න පුළුවන්. කෙනෙකුට විනාඩි 5ක් 10ක් වෙන්න පුළුවන්. පැයක් දෙකක් වෙන්න පුළුවන්. දින ගණන් 50 දිනයි නැද්ද? දවස් ගණන් කෑක ගහ 50 දිනයි ඉන්න. එතකොට සමහර බෝම්බයකට වගේ තප්පරයක් වෙන්න පුළුවන්. ඒ වේදනාව උපදිනවා. එතකොට මොකද ඇඟෙන් මේ උණුසුම බැහැර වෙනකොට මරණ මංචකේ වේදනාවක් උපදිනවා. ඔය මරණ වේදනාවම ගත්තොත් බොහෝ දෙනෙක් ධර්මීය පුරුදු කරලා නැත්නම් ওই වේදනාව හිදිරියේ හිත විපිලිසර වෙනවා. හිත විසිරෙනවා, කෑ ගහනවා, විලාප දෙනවා, දෙවණක් කරනවා සමහරු. එක්ක කෑ ගහ ගන්න බැයි නම් දඟලනවා. එතකොට අපිට පේනවා මේ මරණ වේදනාව තුළ හිත පුරුදු කළ නැත්නම් ඕක තමයි ස්වභාවය. අපි නිකන් හිතමු මෙහෙම මිනිස්සු මැරෙන ක්‍රමාතර වේදනා සහගත මරණ තියෙනවානේ. ගින්නෙන් පිච්චිලා මැරෙනවා. මිනිස්සු මැරෙනවන්නේ. කොච්චර මැරෙනවද? ඇඟිල්ලක් හරි කවදා හරි පිච්චුණා නම් දන්නවා වේදනාව කොහොමද කියලා. උණු වතුර ටිකක් හරි හැලුණා නම් ගිනි පෙල්ලකට හරි පිච්චුණා නම් දන්නවා ගින්නෙන් පිච්චෙනකොට තියෙන රඟේ. මුළු ඇඟම ගිනි ගන්නකොට ගිනි තියාගත්ත මිනිහත් භාවනා කරනවද? කෑ ගගහ හූතියති දුවනවන්නේ. එතකොට මුළු ඇඟම ගිනි ගන්නකොට ඇඟ පිච්චෙනකොට විශාල වේදනාවක් උපදිනවා. වේදනා සහගතම මරණය. හැබැයි මතක තියාගන්න ධර්මයේ පුරුදු කරපු එකේ වටිනාකම මේ බුද්ධ ශාසනය තුළ සාමාවතී ඇතුළු 500ක් ඔබහල ඇති. ගොඩ නැගිල්ල පිටින්ම නිකන් ගිනි ගත්ත නෙමෙයි මාගන්දියා ගිනි තියලා මැරුවා. අර ගොඩ නැගිල්ල ඇතුලේ
ධර්මයේ සිහි කරලා වේදනානුපස්සනාව වැඩුවා 500ම පිච්චිලා කර වෙලා ගියා. බුදුරජාන් වහන්සේ වදාළා මේ 500 දෙනාම සුද්ධාවාස බඹලව ඉපදුනා කියලා. එහි උපදින්නේ අනාගාමි වෙච්චයි. ගින්නෙන් පිච්චෙනකොට ඒ වේදනාව තුල අනිත්‍ය සිහි කරලා අනාගාමි වෙලා තමයි මැරුණේ. එතකොට හිතන්න ගින්නෙන් පිච්චෙන වේදනාව තුල වාඩි වෙලා ධර්මයේ සිහි කරලා අනාගාමි වෙන්න පුළුවන් වුණා නම් එහෙනම් අපිට පේනවා මේ අමාරුම තැන ධර්මය අල්ලගන්න පුරුදු වුණොත් ජය ගන්න පුළුවන්. අමාරුම මරණයන් ගින්නේ අනික දැන් ස්වභාවික ගින්නක් නම් ඒ හිත හදාගන්න. මාගන්දියා වෛර බැඳලා ගිනි තිබ්බා කියලා තියෙනවා. උදේනි රජුරෝ කැරැල්ලක් සංසිඳවන්න යනකන් ඉඳලා මාලිගාවේ සාමාවතී ඇතුළු පිරිස හිටපු ගොඩ නැගිල්ලේ දොරවල් වහලා කණුවල රෙදි පාංකඩ උත්තලා ගිනි ගන්න තෙල් දාලා ගිනි තිබ්බා කියලා. එතකොට වෙන කෙනෙක් නම් ගොඩ නැගිල්ලක් ගිනි ගන්නකොට හූතියයි කෑ ගහයි දෙවනක් කරයි ජනෙල් වලින් හරි පනින්න බලයි. එතකොට බැලුවා බේරෙන්න අතක් නැහැ කොහෙවත්. ඒ වෙලේ සාමාවතී කියන නැගිනිවරුනි අපිට දැන් බේරෙන්න අතක් නැහැ කියෝ. තව ටික වෙලාවකින් මේ ගොඩ නැගිල්ලත් එක්කම අපි පිච්චිලා කර වෙලා මැරිලා යයි. හැබැයි අපිට වටිනාම දෙයක් තියෙනවා. ඒ තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. ඒ නිසා කවුරුත් හිත විසිරෙන්න දෙන්න එපා. හිත රැක ගන්න කියව. ධර්මයේ හිත පිහිටව ගන්න කියව. අපි ධර්මයෙන් රැකෙනවා කියව. 500ම වාඩි කරගත්ත. වාඩි කරගෙන කිව්වා වඩපු ගුණ ධර්ම දැන් පුරුදු කරන්න කාලයයි කියව. 500ම වාඩි වෙලා හිත පිහිටවාගෙන සාමාවතී කියන ওই ගින්නෙන් පිච්චෙනකොට තව වෙලාවකින් ගිනි දැල් අපේ ශරීර වෙලා ගන්නේ කිය. එතකොට විශාල වේදනාවක් උපදී. ඒ වේදනාව තුල අනිත්‍ය සිහි කරන්න කියව. කයයි පහසයි විඤ්ඤාණයයි නිසාමයි මේ වේදනාව උපදින්නේ කියලා අනිත්‍ය මෙනෙහි කරන්න කි. ගොඩ නැගිල්ල ඇතුළෙම 500ම කරවිලා මැරුණා. අනාගාමි වෙලා සුද්ධාවාස බඹල විපදුණා. මේ භික්ෂුණීන් වහන්සේලා නෙමෙයි. උදින රංජුරුවන්ගේ අන්තපුරේ හිටපු විසෝවරුයි මේ සේවිකාව කාන්තාව ටික. එදකොට අපිට පේනවා අමාරුම තැන ධර්මය අල්ලන්න පුළුවන් වුණා. ඊළඟට බුද්ධ ශාසනයේ තියෙනවා එක ස්වාමීන් වහන්සේ නමක් ඔබ ওই කතාව අහලා ඇති. සෝවාන්වත් වෙලා හිටියේ නැහැ. මේ හාමුදුරු භාවනා කරලා කැලේ මේ බුදුහාඳුරන්ගෙන් කමටහන් අරගෙන කැලේකට ගියා භාවනා කරා. උන්වහන්සේ එදා උදේ පාන්දර කුටියෙන් එළියට වැඩම කරලා පිණ්ඩපාත යන්න කලින් පොකුණක් තියෙනවා මෙතනට ඇවිල්ලා වැවක් වගේ ඒකේ සිවුරු පාත්‍ර පැත්තකින් තියලා බහැලා පීනලා හොඳට නානවා. ඊට පස්සේ තමයි පාත්‍රය අරන් ගමට පිණ්ඩපාත යන්නේ. එදා සිවුරු පාත්‍ර ගංගියුරේ තියලා ගඟට බැහැලා නානකොට රජ්ජුරුවන්ගේ ආභරණ වගේ හොරකම් කරගත්ත හොරු ටිකක් කැලේට පැනලා දුවනවා. රාජබටිය පස්සෙන් පන්නනවා. මුන්ට බේරෙන්න අතක් නැහැ. දුවගෙන දුවගෙන යනකොට වැව ළඟින් යනකොට දැක්ක රෙදි වගේක් තියෙනවා. එහෙම වටපිට බැලුවා එතනට එනකොට පාත්‍රයකුත් තියෙනවා භාජනයක්. මේකට දැම්මා ආභරණ ටික රෙදි වලින් වහලා කැලේ ඇතුලේ හැංගුණා. දැන් රාජබටයන්ට අහු වුණත් බේරෙන්න පුළුවන්. ඒ කාලෙදි ඇඟිලි සලකුණු ගන්නත් නේ මේ දර කඩන්න ආවා බෙහෙතක් හොයන්න ආවා අනේ අපි මේ කැලේට ආයේ පළතුරු හොයන් මොනවා හරි කියලා බේරෙයි. රාජබටියෝ කැලේ පීර පීර එනකොට දැක්ක මේ මහ කැලේ ඇතුලේ අන රෙදි වගේ මේන් හොරු වරෙලා යන්න කියලා ගිහින් බලනකොට එක්කෙනෙක් පීන පීන නානවා. අර රෙදි ටික අවසලා බලනකොට පාත්‍රය ඇතුලේ තියෙන ආභරණ ටික රජුරුවන්ගේ හොරා හොරකම් කරගත්ත රාජ ආභරණ වගේ මෙහෙට වර කියලා ඇදලා ගත්තා. දැන් අහුනේ කවුද? අර ස්වාමීන් වහන්සේ. ගගහ ඇදගෙන ගියා. ගෙනහිලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරලා රජතුමනි බේෙන් ආභරණ ටික මෙන්න හොරා. බඩුත් එක්කම හොරා අල්ල ගත්තා කිය. රජ්ජුරුව කේන්තියෙන් හිටියේ ඒ මොහොතේම අන කරා උල තියාපන් ඕකව කිය. දැන් ආයිති වෙන මොනවත් ඒ කාලේ රජ්ජුරුවන්ගේ තීරණේ තමයි අන්තිම තීරණේ. ඒ වෙලාවෙම රතු මල් මාලාවක් දාලා අඬබෙර ගගහ කස පහර දිදී නගරි දැන් අරගෙන යනවා. හොරෙන් නෙමෙයි කරන්නේ. මිනිස්සුන්ට පේන ඉස්සර රජවරු දඬුවම් දෙන්නේ නගරේ මිනිස්සුන්ට අඬබෙර ගහලා රැස් කරලා මිනිස්සු ඉදිරි අනිත් මිනිස්සු දැක්කහම බය වෙලා වැරදි නොකරන්. දැන් නගරේ අරගෙන යනවා. කස පහර දිදී අරගෙන ගිහිල්ලා නැගෙනහිර දොරටුව ළඟ උලින් දෙව්වා. දැන් ඒ කාලේ ඔබ අහලා ඇතින් රජවරු උලින් දෝනෝ ඒවා.
එතකොට ඇඟ හාරගෙන දැන් පස්සෙන් ඇඟ හාරගෙන බඩවැල් හාරගෙන උලක් බඩ ඇතුලින් බහිනකොට මේ ධර්මයේ සිහි කරන්න පුළුවන්ද? භාවනා කරන්න පුළුවන් තැනක්ද? අර උල ඒ වේදනාවටම උන්වහන්සේට සිහි වුණා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද? ඉපදීම දුකයි කියලා නේ දේශනා කරේ. ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ කියලා හිතුණා. අන්න ධර්මයට ගලපන හැටි. දැන් බොහෝ වෙලාවට අපිට කරදරයක් වෙනකොට අපිට ධර්මයේ මතක් වෙනවද? අපිට හිතෙන්නේ ඕන් දන් දීලා පින්කම් කරලා අපිට වෙච්ච හිනේ. ඔහොමනේ මිනිස්සු හිතන්නේ නේ. ඕන් අපි මෙච්චර උදව් කරා පන්සලට මෙච්චර දන් දුන්නා බෝධි පූජා තිබ්බා පින්කම් කරා කෝ අපිට බැලුවා. හැබැයි ධර්මයේ තියෙන්නේ ඉපදීම දුකක්. ඉපදුනා නම් ලෙඩ වෙනවා. වයසට යන ජරාවටපත් වෙනවා. ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඒක තමයි ආර්ය සත්‍ය. ඉපදීම නිසායි දුක හටගන්නේ. බුදුහාඳුරු නිසා මේ බුදුහාඳුරයි කැමැත්තට වෙනව නෙමෙයි. කර්මී ස්වභාවය. ඒ නිසායි මේකෙන් ගැලවෙන්න නිවන් දකින්න කියලා බුදුරු පෙන්නන්නේ සසර දුකක්. අර ස්වාමීන් වහන්සේට අර වේදනාවත් එක්කම සිහි වුණා බුදුරජාණන් වහන්සේ අප්‍රමාදීව නිවන් දකින්න කියලා පෙන්වුවේ මේ සසර දුක නිසා. මම සංසාරේ කොච්චර නම් මේ වගේ නොකල වැරදි වලට උලින් දෝලැද්ද? බුදුහාඳුර පෙන්න මහණෙනි දීර්ඝ සසර ගමනේ විඳපු දුක. එළුව වෙලා කුකුල්ලු වෙලා බෙලි කැපුම් කාපු ආරවල ගලාගෙන ගියලේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කිය. උල් පාරවල් කාලා හෙල්ල පාරවල් කාලා මෙරිච්ච වාර සතර මහා සාගරේ ජලයට වඩා වැඩි. ඒ නිසා මේක දුකක්. අප්‍රමාදීව හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ නිවන් දකින්න වීරිය වඩන්න කියලා. අර ස්වාමීන් වහන්සේ උල උඩම ධර්මයේ සිහි කරද්දී බුදුරජාණන් වහන්සේට දිවසින් වැටුණා. ශ්‍රාවකී බුදුහාඳුරන්ගේ ශ්‍රාවක දරුවෙක් උල උඩ පෙර සසර කර්මය. ඒ ජීවිතේ උන්වහන්සේ නොකරට සංසාර කර්ම විපාකයක්. බුදුරජාන් වහන්සේ බුදුවැසින් බැලුවා රහත් වෙන්න තාම පින තියෙන. බුදුරජාන් වහන්සේ දික්කල අතක් හකුලනවා වගේ හකුලපු අතක් දිගහැරියා වගේ. උන්වහන්සේ ඊර්දිය ගැන එහෙමයි තියෙන්නේ. මෙහෙම අත දිගෑරලා හැකිලුවා වගේ හකුලපු අත දිගහැරියා වගේ සැනින් ජේතවනේ ගන්ධකුටිය හිටියේ සැනින් එතනින් අතුරු දහන් වෙලා අර භික්ෂුවට පමනක් පේන්න බුදුහාඳුරු පෙනී හිටියා කියලා. දැන් බලාගෙන ඉන්න මිනිස්සු වදකියෝ රාජබටියෝ කාටවත් පේන්නේ නැහැ. අර ස්වාමීන් වහන්සේට විතරක් පේනවා බුදුහාඳුරු තමන් ඉදිරියේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුව මේ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිච්ඡම් බන්ති අනිත්‍යයි ස්වාමිනී කිය. අනිත්‍ය වූ රූපයක් නිසා ඔබට ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමිනී. එහෙමනම් මේ රූපේ මම මගේ මගේ ආත්මයයි කියලා මට ඕන විදිහට පවත්වන්න පුළුවන්. නොහේතම් බන්තේ නැහැ ස්වාමිනී මේක අනාත්මයි කිය. බුදුරජාන් වහන්සේ වදාළා එහෙමනම් මේ රූපේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කයේ අනිත්‍ය මෙනෙහි කරන්න කිය. වේදනාව නිත්‍යද අනිත්‍ය? දැන් හොතටම වේදනාව දැනෙන වෙලාව ස්වාමිනී මේක අනිත්‍යයි කිය. අනිත්‍ය වූ වේදනාවක් නිසා ඇතිවෙන්නේ සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්තේ දුකයි ස්වාමිනී කිය. එහෙමනම් මේ වේදනාව මම මගේ මගේ ආත්මයයි කියලා මගේ වසඟේ මට ඕන විදිහට තියාගන්න පුළුවන්. අපිට අපේ වසඟේට ගන්න පුළුවන් නම් වේදනාව, එහෙනම් අපි කවුරුත් දුක් විඳින්නේ නැහැ. මගේ වේදනාව මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපිට ඕන විදිහට සැප විතරයි එහෙනම්. ඇයි වේදනාව අනිත්‍යයි? ඒක වෙනස් වෙනවා. ඒක දුකට අයිති දෙයක්. අනාත්මයි. Tamanට ඕන විදිහට පවත්වන්න බෑ. හොඳට වේදනාවට හිත යොමු කළා සිහි කරන්නේ ඔය විදිහට. බුදුරජාන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැනම රූප වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදානස්කන්ධය ගැනම සිහි කෙරෙව්වා. එච්චරයි ඔය ටික කියලා බුදුහාඳුරුණ පෙනී ගියා. අර ස්වාමීන් වහන්සේ උල උඩම ඔය අනිත්‍ය සිහි කරනකොට උල උඩම රහත් වුණා. එහෙම උල උඩම පිරිනිවන් පෑ. අර උල ඇඟ හාරගෙන යනකොට ඒ වේදනාව මැඩගෙන අනිත්‍ය මෙනෙහි කරා. එතනම රහත් වුණා. එතනම පිරිනිවන් පෑ. එතකොට මේ බුද්ධ ශාසනයේ එක රහතන් වහන්සේ නමක් රහත් වෙච්ච හැටි ඔය. ඒ නිසා මතක තියාගන්න රහත් වෙන්න ගියත් කර්ම විපාක කියනවා පස්සෙන් එනවා.
සසරේ කරපු කර්ම විපාක පස්සෙන් එනවා. එතකොට බලන්න දැන් අපි උදාහරණ දෙකක් ගත්තා. එකක් තමයි ගින්නෙන් පිච්චිලා මැරෙනකොට සාමාවතිය ඇතුළු 500ක් ධර්මයේ සිහි කරලා ඒ වේදනාව තුළ ධර්මයේ මෙනෙහි කළ අනාගාමී වුණා. දැන් මේ සාමීන් වහන්සේ උල උඩින් දොල උල ඇඟ හාරගෙන උල බහිනකොට ඒ උඩ ධර්මයේ සිහි කරලා රහත් වුණා. උල උඩම පිරිනිවන් පෑ. එතකොට අපිට පේනවා එහෙමනම් කෙනෙකුට මරණ වේදනාව තුළ හිත පිහිටවන්න පුළුවන්. හැබැයි ඒක ඒ වෙලාවට කරගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. කාලයක් පුරුදු කරන්න. කාලයක් ධර්මයේ පුරුදු කරපු කෙනෙකුට ඒ වේදනාව හිත පිහිටවන්න පුළුවන්. ඒකයි ධර්මයේ උගන්වන්නේ වේදනානුපස්සනා කියලා වෙනම සතිපට්ඨාන කොටසක් භාවනා කොටසක් හැටියට ධර්මයේ උගන්වන. ඒ නිසා පින්වතුනි කෙනෙකුට මේ ධර්මයේ පුරුදු කරලා තිබ්බ සතිපට්ඨානේ වඩලා හොඳට සිහිය පිහිටෝලා ටික ටික හරි භාවනාවක හිත පුරුදු කරලා තිබුණොත් තමන් රැකෙනවා. අනිත් හැමෝම බේර ගන්න බෑ. දැන් ඔබ භාවනා කරා කියලා ඔබේ දරුවෝ බේර ගන්න පුළුවන්. ඔබ භාවනා කරා කියලා ඔබේ අම්මා තාත්තට බේරෙන්න පුළුවන්. බෑ. තමන් සමහර චරිත ඉන්නවා බේරන්න බැරි අය ඉන්නවා. මොන විදිහට සමහර දරුවෝ හරියට ධර්මයේ දියුණු කරනවා බණ භාවනා කරනවා පින්කම් කරනවා සමහර කර්ම විපාක තියෙනවා ධර්මයේ දියුණු කරන්න පුළුවන් පරිසරයේම උපදිනවා හොඳට බණ ඇහෙන බණ අහන්න පුළුවන් ඊකට අවස්ථාව තියෙන කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන තැනකම ඉන්නවා ඒත් බණ අහන්නේ කවදාවත් සිල් ගන්න යන්න කැමති නැහැ දරුවෝ එක්කන් යන්න ලෑස්ති වුණත් යන්නේ නැහැ එහෙම චරිතය ඉන්නවා. ඒ නිසා ඒවා තම තමන් සසරේ රැස් කරගත්ත කර්ම කැරකිලා එන්නේ. දවසක් අම්ම කෙනෙක් එක්කව ඒ අම්මට අවුරුදු 88ක් හරි 90ක් හරි හොඳටම දුර්වලයි. ඒ ළමයා ඉතින් අනේ පව් ඉතින් එක්ක ඇවිල්ලා ඇඬුවා ඉස්සෙල්ලා. හඬලා කිව්වනේ හාඳුරනේ අපි හරි උසහ අපේ තාත්තා නැති වුණේ අපි පුංචි කාලේ කිව්වා. අම්මා හරියට දුක් විඳලා කිව්වා අපිව හදාගත්තේ. ඒ වුණාට හාමුදුරනේ අම්මා නම් අපාය යන විදිහටමයි කිව ඉන්නේ. කවදා බණක් අහන්නේ නැහැ කියව. පිනක් කරන්නේ නැහැ කියව. අපි ටීවී එකේ බණක් දාලා දුන්නත් ওই නැකිලා යනවා යන්නේ කියව. ඒකට බැනලා. ඉතින් අර ඇඳේ ඉඳන් පොල් ගැනයි හම්බ කරපු ඒවයි දුවේ පොලයක් වැටුණා කියනවලු පොල් වත්තක් ඇති. රෑ 30 ඇහැලා කෑ ගන්න රෑ 12ට එකට කෑ ගන්නවලු අන්න පොලයක් වැටුණා කියලා. ඊට පස්සේ මට කිව්වා මේ අම්මා එක්කාවා ඔබ වහන්සේ පුළුවන් නම් ඔබ වහන්සේ මේ අවවාදයක් කරන්න අම්මා හයි සමහරට කියලා මං කිව්වා එක්කන් එන්න කියලා ඉතින් උස්සගෙන ඇවිල්ලා ඉතින් පුටුවේ වාඩි කෙරෙව්වා අම්මව ඒ වාඩි කරලා මටත් හරි දුක හිතුණා ඒ දරුවෝ 3 දෙනෙක් ආවා ඒ ළමයි ඉස්සල්ලා මට වැන්දා අර අම්මා වැන්දේ නැහැ මට පුටුවේ වාන අම්මේ වඳින්න කිව්වා ආ හා හා ගෑ වැන්දේ නැහැ ඊට පස්සේ පුටුවේ වාඩි කෙරේවා. ඊට පස්සේ දරුව මගේ කකුල් දෙක ළඟ වැඳලා ඊට පස්සේ අම්මගේ කකුල් දෙක අල්ලගෙන වැඳා. වැඳලා කිව්වා අම්මේ ලොකු කතාවක් කිව්වා ඉතින් ඒ පවුලේ කියලා ඉතින් කිව්වා අම්මේ තාත්තා නැති වෙච්ච දවසේ ඉඳන් අම්මා විඳපු දුක අපි දන්නවා. අම්මා අපිව මෙච්චර ලොකු මහත් කරලා අපිව උගන්නලා හැදුවා. හැබැයි අම්මා ඔය විදිහට නම් ඉඳලා අම්මට සුගතියක නම් යන්න බෑ අනේ අම්මේ දැන්වත් බණක් අහන්න පිනක් කරන්න අම්මා කොහේ යන්නද හිතාගෙන ඉන්නේ කියලා දැන් අම්මා පුපුරනවා දැන් මට තේරෙනවා මූණෙන් දැන් පුදුම කේන්තියෙන් එන්නේ ඊට පස්සේ ඉතින් මං ඒක දිහා බලාගෙන ඉඳලා මං ඉතින් ඇහුවා යම්මගෙන් මං ඇහුවා අම්මා මේ අම්මා බණෙහි මහන් නැද්ද ඔය ටීවී එකේ එහෙම යනවනේ මේ අම්ම බණ අහන්නේ නැද්ද කියලා මම බණ දන්නවා මට කවුරු බණ උගන්වන්න ඕනේ නැහැ කියලා මට ඒ ඊට පස්සේ ඉතින් මං ගණන් ගත්තේ නැහැ වගේ මං දැනුන්නේ නැහැ වගේ ඉතන මං ඉතින් hina වෙලා මං ආයෙ හෙව්වා අම්මා අපි කවුරුත් මැරෙනවනේ මැරෙනවා තමා කියෝ එච්චරයි ඒ දරුවෝ හේම මහා ඇති ඇති අම්මේ කියලා හේම මනේ උස්සගෙන පුටුව පිටිම එළියට එක්කන් ගියා ගිහිල්ලා ඇවිල්ලා කිව්වා අනේ හාමුදුනේ සමාවෙන් මං කිව්ව කමන්නේ ඉතින් මොනවා කරන්නද ඉතින් හැටිනේ ඒක තමයි ජීවිතවල හැටි ඒ දරුවෝ බණ අහනවා පිංකම් කරනවා ඒකකටවත් යන්නේ අනුරාධ ට්‍රිප් යන්න කැමති අනුරාධපුරේ යනවා නැගලා යනවා රුවන්වැලි සෑය ළඟ බහින්නේ
බලන්න කරුමේ හැටි එතනට එක්කන් යන්න හදපුවම ආන්ට වෙලා ඉන්නලු යන්න බෑ කියලා සමහර සංසාර කර්ම විපාක තියෙනවා පින් කරන්න අතට ආවත් පින් කරන්න හිත නැමෙන්නේ ඒ නිසා ලැබිච්ච මනුස්ස ජීවිතේ පුළුවන් තරම් පිනක් කුසලයක් කරන් හැම වෙලෙම හිතන්න මෙහෙම ඉඳලා මම මැරුණොත් කොහේ යයිද කවුරුත් නැහැ දැන් ඉන්නේ යාළුවෝ නැහැ යෝ ඥාතින් කාටවත් බේරන්න බෑ නැතම් මාතා පිතා කයිලා අම්මා තාත්තට ඔබ අපායෙන් බේරන්න බෑ අඤ්ඤේ වාපිත ඥාතක අන්නේ වූ නෑදෑයෙකුට ඥාතියෙකුට ඔබ බේරන්නත් බෑ සම්මා පණීහිතං චිත්තං ඔබම උත්සාහයෙන් වීරියෙන් ඔබ ධර්මයේ දියුණු කරගත්තු සේයසෝනම් තතෝ කරෝ ධර්මයෙන් ඔබ ශේෂ්ඨත්වයට පත් වෙනවා එච්චරයි ඒ නිසා ඒක තමන්ගේ දෙයක් තව කාටවත් බලින් දෙන්න පුළුවන් දැන් බලන්න බුදුහාමුදුරන්ට පුළුවන් නා බුදුහාමුදුරන්ගේම පෞලි නෑයෝ කී දෙනෙක් අපාය ගියාද සුප්‍රබුද්ධ රජුරෝ කවුද මාමණ්ඩි පොළොව පලාගෙන අපාය යසෝදරාගේ තාත්තා දේවදත්ත කියන්නේ කවුද මස්සිනා යසෝදරාවගේ සහෝදරය අක්කිනංගී මල්ලියේ කීකී සෙල්ලම් කර කර ඉන්න ඇතිනේ පොඩි කාලේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි බුදුරජාන් වහන්සේ මේ දේවදත්තගේ හිත තරම් වෙන කිසිම කෙනෙක් දිහා බුදුවැසින් බලලා නැතුව ඇති කියන අනේ මේ කෙනා බේර ගන්න පුළුවන්ද මොකක් හෝ කුසලයක් මතු කරලා ගලව ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා බුදුරජාන් වහන්සේ නිතරම බුදුවැසින් පිරිසිඳ බැලුවා කියලා ඒත් ගලව ගන්න බැරි වුණා පොළොව පලාගෙන අපායි එතකොට බලන්න මේ බුදුහාමුදුරන්ගේ නෑයෝ කියලා බේරෙන්න පුළුවන් වුණාද තමන් ධර්මයේ දියුණු කරගත්තොත් තමන් ගැලවෙන. ඒක බුදුහාඳුරන්ගේ නෑයන්ටත් එකයි. ඒ නිසා තම තමන්ට අපි කාටත් පෞද්ගලිකව අපි ඉපදෙමින් මැරිමින් යන සංසාර ගමනක් තියෙනවා. අපි අද මෙහි හිටියට අපි රැස් කරගත්ත පවුලේ 10 දිනක් කියන්නේ 10 ආකාරයකට යන ගමන. කීප දිනක් අපායට වැටී කීප යන්තම් පිනක් කරගත්ත කෙනේ සුගතියකයි. ධර්මයේ දියුණු කරගත්ත කෙනෙක් කොහොම හරි ධර්ම අවබෝධය යන පැත්තට කැරකිලා යයි. ඒ නිසා ආය ආය අපේ පවුලේ 10ක් කියන්නේ ආය ආයම සසරි මෙහිම හම්බෙනව නෙමෙයි. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න මේ අපි ඉන්නේ මහා භයානක සංසාර ගමනක. යන්තම් අපේ පෙර පිනකට විශාල පෙර පිනක් තියෙනවා. ඒ නිසා තමයි බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ. බණක් ඇහෙන ගමක රටක පළාතක ජීවත් වෙන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා පතිරූප දේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා පෙර පිනක් තියෙන්න ඕනේ බණපදයක් ඇහෙන ගමක රටක පළාතක ජීවත් වෙන්න ලැබෙන්න හරි දැන් අද අපිට බණ ඇහෙනවා පින්කම් කරගන්න අවස්ථාව ලැබෙනවා ඕන තරම් දැන් මේ ලංකාවේ අපිට මොන ප්‍රශ්න තිබ්බ රටේ මොන ප්‍රශ්න තිබ්බත් ජීවත් වෙන්න අමාරුකම් ඇති පවුල් වල ප්‍රශ්න ඇති ආර්ථික ප්‍රශ්න ඇති සමාලාට අකීකරු ඇති දරුවා කීකරු ඇති නොඒ ප්‍රශ්න හැමෝටම ප්‍රශ්න තියෙනවා ජීවිතේ හැබැයි අපිට වටිනාම දේ ලැබිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබිලා තියෙනවා කොහොම හරි වේලක් කර වේලක් කාලා හරි මොන ප්‍රශ්න තිබ්බත් පිනක් කුසලයක් කරගන්න කෙනෙකුට ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ධර්මයේ දියුණු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒ පිනිස උත්සාහ ගත්තොත් බේරෙන්න පුළුවන් මේ අපි හිතන ක්‍රමෙන් දැන් එකම සිදුවීම කෙනෙක් සමහර වෙලාවට කෙනෙකුට පිස්සු හැදෙනවා කෙනෙක් ඒ සිදුවීමම ධර්ම අවබෝධයට ආශිර්වාදයක් කරගන්න දැන් ඔබ හිතන්න සමහර පටාචාරාව ගැන හිතන්න පටාචාරාවගේ ස්වාමියාට සර්පයා දෂ්ට නොකරනම් එදා දරුවෝ දෙන්නට එක දිගට විපත් දෙක නොවුනනම් ඇස් පනා පිටම එක දරුවෙක් අඟේ ගහගෙන ගියා අනෙක් දරුවා උකුස්සෙත් දැහැගෙන ගියා ගමට එනකොට අම්මා තාත්තත් මැරිලා සෝහනි දැවෙන එක පිට කරදර පොඩා. එතකොට ওই වගේ ඒවා වෙනව සමහරුන්ට. එක පිට කරදර කොට. හැබැයි ඒ ආපු විපට්ටිකම Tamanට නිවන් දකින්න පාර පෙන්නනවා. ඒක Tamanට හරියට ගත්තොත් ආශිර්වාදයක්. Tamanගේ පැත්තෙන් ධර්ම අවබෝධයට ආපු ආශිර්වාදයක්. එදා ඔය විපට්ටික නොවුනනම් අද කොහේ හරි කොහේ එක ගුටි කකා එක දරුව හදාද කොහේ හරි අපායක හරි කොහේ හරි අදත් ඉන්න ඉපදී ඉපදී එන එදා සසරේ
मे बुद्ध शासनी मे धर्माबोधि लबल पटाचारावतमय मे बुद्ध शासनी तुल शीलवंत भिक्षुनी महंसिलात्र अग्रस्थानी लब पटाचार अर्हत भिक्षुनी असू महाश्रावक अंगे किने इधकुट ये मट्टम रहत्तिला पेरनिवन पे हेबैर आपु विपट्टिकम निवंदा किन्न मगपेन्न ईलंगट तिसा गौतमी के नहलैति तमंगे दरुव मेरिला अंडा अंडा नोमलगी किंग अब होयागिन दूप कथा इदा ये दरुव नोमेरुना नंग अदत कोहियारी दरुव हदा हदे इन्नो ससरी दरुव निसा मे एक कुटी बेटकाका दुख विंद विंद अंत दुख विंद विंद इन्न ए निसा मे दवसक अम्मा किने काव ट्रीविल लेक ऐविल्ला इतिंग मे ट्रीविल लेक नवत्तगेन इन्नो माव हंबेन्न किला ईट पास्से मम कीवा हर हाँ दुर्नी हरी आसर नम्मा के मंग हम दवसकुत ईट पास मंगी हिम बेलुआ ती अम्म थिंग अंडा अंडा क्या हाँ दुर्नी मे लमे काकुला कपला मे इक काकुला कपला उडीम ईट पास अवृद्ध बिसी तुना को मोटरसाइकिल हेपी गिदर इक्का गमा मे इस्प्रीताले काउद कीला हाँ दुर्ग रोद पुट तीन हाँ दुर् दिन गिहिल इलगा ईट पास तमाइ अवील ईट पास मंग इथिंग बेलवा ट्रीवील के कोला इन्नो बीम बलागे थिंग मंग उलुआत गया ट्रीवील के दाल मंग पुते थिंग एस्टोल कंदू पीरला बीम बलागे इन्नो ईट पास मंग अम्मा टेन के थिंग हर रोद पुटवा तोरला दूर ट्रीवील के फटोगे नगला वेंदला पींदी लगिया टिक दूर आगे आप आई हरोगे ना अवील अम्मा आई अवील मट कीव हाँ दुर्नी मंगियाट मट यम कीलया नोने कीव मेका मगे लमे तमय कीव ओय मगे पुता उना दिट्ट दम वेदनी विपाक अक्कीव हाँ दुर्नी मंगे वै अम्मा की यालु एक केकतु इला हरियट ये अम्मट इतिम बानी नवा के साथे कुट वागे की अम्मट कता करन वे मत कुडु वल्ट मद्रा वल्ट एब्बे ही वेला ये अम्मा की साली दुर्ने अतना एक को अम्मट गहान वाकी कोहमारी दावसाक अवील साली इला ये अम्म कोहे तीन साली दी इला नैकी वट पास ये अम्म बीतीयट तीयला बेलिंग अल बीतीयट तीला अम्म हेवा फाइंग का गे हुआ कि अम्मट काकुलेम फाइंग हाल तमाय की वी ईट पास ये अम्म के नो यान कोटे हितुना बेन दत्ती थी तालू कल दाल हेम यान फाइंग पीले हितुना पुते मट काकुल इसने देखी विनाडी दहा गी नैकी मोटरसाइकिल गिया विनाडी दहा अग्गी ने हेपुना आर फाइंग काकुल उडीम का पांडुना समहार कर्म विपाक तीन एस पना पीट दिट दम वेदनी वेनो ये नि कर्म विपाक की हरि पुदुम समहार मेलोम खेरकिलायन तेन सा हिता अपीट एक तम तमकन कर्म अरगिन ससर अन गमन अपीट अपि धर्मे दीवन करपि बेरेन हेमो मारगिन गेलवेन्न बे एनि साप्रमादीवेन्न मारणीय गेन हेमविलेम हितान हितल करुणु पहाक वडान सद्धाव सुगति एक यान्ननां अप्रमादीय पुरुदु करान्नोने दे तमाई थुनुरु अंगन सद्धाव नितर बुदुगुण हितान्न धर्मीय गुण हितान्न संगगुण हितान्न हेमविलेम सद्धाव पुरुदु करान ईलंगट सिल्वा जीवितयक गत करान හොඳට සීල් රකින්න සමහර සිදුවීම් ඔබ දකින්න ඇති මේ ළඟදී පත්තර කෑල්ලක තිබිච්ච සිදුවීම ඒ කියන්නේ මේ අපි ජීවත් වෙන සමාජේ හරීම නිකන් සත්තු වගේ ඉන්න ළමයි වුණත් අපි ළඟටම නොඑක අය අරගෙන එනවා එක එක විකෘති චරිත සමාජේ එක එක විනාශ වෙච්ච චරිත අරගෙන එනවා දැක්කා සිදුවීමක් ඒ දුව फोन के ना दी फोन मैंने इन्होने फोन के विवाह के दें पाड़ ये अम्म कुली वेड करला किरी खपल को मे ये लमिया इसको वीट पैदी अम्म तेरम कुत्ने हेम विलेम अभी लकीनों के लिए पाड़ करपी के लिए पाड़ करपी के बेन बेनायान एनक आर फोन टेना वीट पास दवस अद्देक अब्बाला मेहट दीप अंकी उदुर्गत पोर्णिक दंग अम्म तेक् दंग कथाकर गील हेंग पोर्णिक बो पाड़कर विभाग पास दिन्नाकि सर सर इलन अभी इला अम्म पोर्णिक दिन्न पोर्णिक दिन्न दिन्न
ඔබ විභාගෙ පාස් වුණා එතකොට දෙන්නා කියලා. ඊට පස්සේ දැන් දවස් දෙකක් තුනක් ගියා. තුන්වෙනි දවසේ අම්මා කිරි කපලද කොහෙද ආව මහන්සියලා කුලී වැඩ කරලා ඉතින් ඇවිල්ලා වාරණ හවසට තේ එකක් හදාගෙන බොනවා. ඊට පස්සේ වතුර එක උණු කරනකොට ඇවිල්ලා කිව්වා මං හදන්නම් කියලා. අම්මට හිතුණා දැන් දවස් තුනක් දැන් මේ තරහ වෙලා මේ කිමේ ෆෝන් එක ඉල්ල ගන්න මේ කපටිකමට මට බොරු ආදරේ පෙන්නන්න මේ තේ එක හදන්නේ. ආදුවේ හදාගෙන වරෙන් කියුවා. ඊට පස්සේ ගෙනල්ලා දුන්නා හදාගෙන පිටි එකක් හදාගෙන ගෙනත් දුන්නා. බිව්වා උගුරක් බොනකොට නිකන් තීත්තයි මොනවද කියලා දැම්මේ කියලා. සද්ද නැතුව හිටියා. දුවන ඉතින් උගුරක් දෙකක් බීවයි. හේම ඇදගෙන වැටුණා ආයි නැකිටේ නෑ. ෆෝන් එක ගත්තා කියලා අම්මට වහදාලා දුන්නා. බලන්න අවුරුදු 15 16 දුවට. එහෙම සමාජයක අපි මේ ඉන්නේ. ඒ නිසා විකෘති සත්තු වගේ දරු සත්තු වගේ මිනිස්සු සත්තු වගේ සමාජයක් තුල අපි ඉන්නේ. ගැලවෙන්න උත්සාහයක් ගන්න අපිට සමාජ වෙනස් කරන්න බෑ. එන්න එන්න අනාගතේ මේක වෙනස් වැඩි වෙනවා. එන්න එන්න මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙනවා. එන්න එන්න ලෙඩ රෝග වර්ධනය වෙනවා. විපත් වැඩි වෙන බුදුහාඳුරු පෙන්න අනාගතේ විශාල විපත් තුනක් මහාසාල සූත්‍ර පෙන්න මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙනකොට අවුරුදු 100න් පහලට ආවිෂ පිරිහෙනකොට මනුස්ස ලෝක අපායවල වගේ වෙනවා කිය. අනාගතේ එන්නේ එන ලෝකේ මිනිස්සු අවියාවිද හදාගෙන ආගම් නගර රට රටවල් ගම් නගර අනුව බෙදිලා මිනිස්සු යුද්ධ කරගෙන සිය දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු යුද්ධ වලින් මැරෙනවා කිය. දෙවනි එක තමයි මිනිස්සු අකුසල් බලවත් වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියන. දෙවියන් මිනිසුන්ගෙන් ඈත් වෙනවා. මිනිස් ආවිස අවුරුදු 100න් පහලට පිරිහෙනකොට මනුස්ස ලෝකෙට දෙවියන්ගේ රැකවරණේ ගොඩක් අහිමි වෙලා ඉවරයි. අපි මේ කාලේ දෙවිවරුන්ට වැඳ පුදාගෙන හිටියට හොඳට ධර්මයේ වඩන කෙනෙකුට යම් පිහිටක් වුණොත් මිසක් දෙවියන් මනුස්ස ලෝකෙ දිහා බලන්නේ නැහැ. දැන් වැඩිපුර දෙවියන්ගේ නාමෙන් කැරකෙන්නේ යක්කු අමනුෂ්‍යයෝ. දෙවියක් බලන්නේ මනුස්ස ලෝකෙ දිහා. මිනිස් ආවිස අවුරුදු 100න් පහලට පිරිහෙනකොට දෙවියන්ගේ රැකවරණ මනුස්සයන්ට අහිමි වෙනවා. එතකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා. දරුණු අමනුස්සයන්ට ගම් නගර රටවල් ගොදුරු වෙනවා කියනවා. විශාල මහනුවරුනේ රෝග දුර්භික්ෂ අමනුස්ස. ඊළඟට බුදුහාඳුරු පෙන්නනවා අනාගතේ මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙනකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනකොට ස්වභාවික විපත් වැඩි වෙනවා කියන. විශාල භූමිකම්පා නායාම් මුහුදුගොඩ ගැලීම් විශාල විපත් වලින් මිනිස්සු විශාල වශයෙන් මැරෙනවා කියන. එන්නෙන් ওই විපත් වැඩි වෙවි ආවිෂ පිරිහිමින් යන කාලයක් අනාගතේ. අපිට ලෝකේ වෙනස් කරන්න බෑ. හැබැයි අපිට වටිනාම දේ ලැබුණා ධර්මයේ ලැබුණා. පිනක් කරගන්න බණක් අහගන්න අඩුගානේ සීල ගුණ දහම් රැකගෙන මේකෙන් ගැලවෙන්න මාර්ගයක් අපිට කොහෙන් හරි යන්තම් අහන්න හරි තියෙන. ඒ නිසා මොන වැඩ මොන ප්‍රශ්න තිබුණත් පුළුවන් තරම් සද්ධාව දියුණු කරගන්න උත්සාහයක් ගන්න. සීල් රකින්න පන්සිල් ටික හරි රැකගන්න. දවසකට එක බණක් අහන්න. පැවිසි අතරම බණ අහන්න බැරි වෙයි. එක බණක් හරි අහන්න. වෙලාව වෙන් කරගෙන එක බණක් හරි අහලා ඒ ධර්මයේ සිහි කර කර නිදාගන්න ගියත් ධර්ම මානසිකාරක හිත රැකගන්න. ඊළඟට පුළුවන් මට්ටමින් පින් කරන්න. ලොකු දේවල් කරන්න බැරි වෙයි ඔබේ ශක්ති පමණින්. කාට හරි උදව්වක් උපකාරයක් කරන්න හිඟන්නේකට හරි කෑම පැකට් එකක් හරි දෙන්න අවස්ථාවක් ලැබුණොත් ඒක අතහරින්න එපා. අනුන්ගේ සිල් හොයන්න එපා. හිඟන්න කරගන්න දේ හිඟන්න ගෙනියයි. අපිට පිනක් කරගන්න ලැබිච්ච අවස්ථාවේ ඔබ පින් කරගන්න. ඒ මනුස්සය කරගන්න කර්මයේ මනුස්සය ගෙනියයි. ඌ හොරෙද්ද කසිපුකාරයෙද්ද ඒව හොයන්න යන්න එපා. කෑම පැකට් එකක් දීලා කුසගින්න නිවුවොත් දුස්සීලයේගේ හරි බුදුහාඳුරු පෙන්නන්නේ ආත්ම 1000ක් ආනිසංස ලැබෙන පිනක්. ඒ නිසා පින් කරගන්න. ඊළඟ එක ප්‍රඥාව දියුණු කරන්න. භාවනාවකේදී ඔය කරුණු පහ වඩා ගන්න. ඔය කරුණු පහ වැඩෙනකොට තමන් තුළම සද්ධාව බලවත් වෙනකොට කාලයක් හොඳට සීල් රකින්නකොට හොඳ දහම් දැනුමක් හොඳට පින් පැත්ත බලවත් වෙනකොට භාවනා කරනකොට තමන්ටම බය නැති වෙනවා. අපාය බය ටික ටික අඩු වෙනවා. ඊට පස්සේ තමන්ට ලොකු විශ්වාසයක් ඇති වෙනවා තමන් තුළින් මම නම් දැන් මැරුණා සුගතිය. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මං හොඳට සීල් රැක්ක. මං හොඳට යමක් කරගත්ත. මං බුද්ධ ශාසනයෙන් යමක් කරගත්තා. මං නම් බය නැහැ. එහිම ආයේ ඉන්නවා. අපි ගොඩක් මරණාසන්නයි ළඟට ගිහිල්ලා තියෙනවා. කතා කරනවා. බණ අහනවා.
අපි ළඟ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේලා අතර බොහෝ පිරිසක් හිටියා. සමහරු ඇඳගෙන බුදු ගුණ කියගෙන එහෙම පණ ගියා හිටියා. ඒක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. දැන් කාලය මුල් කාලේ හිටියේ. අවුරුදු 92ක්ද 93ක්ද හිටියා. කටේ තිබෙම මම් බුදු වෙනවා. මම් බුදු වෙනවා. ඕකමයි කටේ තියෙන්නේ. අවුරුදු 20 ගාණක් බුද්ධානුස්සතිය වඩපු කෙනෙක්. ගුණහන්සේගේ වැඩේ කොයි වෙලේ ගත්තත් ඉස්සර ඇඳේ වාඩි වෙලා ඇස් පියාගෙන හිනා වීගෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් අපි ගිහිලා කන් ඇහෙනවත් අඩුයි කනට කරලා හයියෙන් අහනවා මේ මොකද හිනා වෙන්නේ කියලා. බුදුහාමුදුරු ඉන්නවා. බුදුහාමුදුරු ඉස්සරහා වැඩ ඉන්නවා කියලා. ඔබ අහලා ඇති ඉස්සර ওই භාවනා ක්‍රමයක් තිබ්බා බුද්ධානුස්සතියේ බුදුහාමුදුරුවන් අරමුණු එක්ක බුදු පිළිමයක් තියාගෙන බුදුහාමුදුරුවන්ගේ බුදුරුව මෙනෙහි කර කර බුද්ධානුස්සතිය වඩනකොට ඒ හිතේ මැවිච්ච බුදුරුවක් පේනවා. බුදුහාමුදුරුව ඇත්තට ඉන්නව නෙමෙයි හිතේ මැවිලා පේනවා බුදුහාමුදුරුව තමන් ඉස්සරහා ඉන්නවා. කාලයක් බුද්ධානුස්සතිය වඩලා පුරුදු කෙනාට බුදුගුණ සිහි කරනකොටම බුදුහාමුදුරංග මැවිලා පේනවා ඉස්සරහා. දෙට ධර්මයේ වඩාගෙන බුදුගුණම සිහි කරගෙන පණ ගියේ. ඒ වගේ දෙට ධර්මයේ පුරුදු කරන අය ඉන්න. අපිට පේනවා ගැලවෙන්න පුළුවන් අදටත් පුළුවන්. වර්තමානයේ තෝරන තරම් ධර්මයේ දියුණු කරලා මරණ මංචකේ දෙට හිත පිහිටවාගෙන සුගතියේ හිත පිහිටවාගෙන ධර්මයේ දියුණු කරගෙන පණ යන අය ඉන්නවා. ඒ නිසා ධර්මය අල්ල ගන්න දක්ෂ වෙන්න. වීරිය වඩන්න. කවුරුත් නැ ඔබ බේරගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත්ත පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදෙ ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ හැම දෙනාමත් අද බණහන් ආපු සෑම සියලු දෙනාමත් ලක්වාසි ලෝවාසි හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවුණ සැලසේවා. විශේෂයෙන් බක්කුල සෑයේ පිහිට ආශිර්වාදේ බක්කුල මහරහතන් වහන්සේගේ ඒ අනන්ත ගුණානුභාව බලෙන් හැම දිනාටම දීර්ඝායු සම්පත්තිය නිවන් දකින්නතෙක් නිරෝගී සම්පත්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. මොහොත ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්චතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.